මෙැත්්‍යෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජිපාද මාතර මන්ද ස්වාමින් වහන්සේ අෞසරයි ස්වාමින් වහන්ස සාදු සාදුු සාදුු සමන්ත චක්කවාලිසු අත්‍රගඩි සන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තහා දම්මස් සවන කාලෝ අයන් බදන්තහා දම්මස් සවන කාලු අයන් බදන්ත නමුටස්සෙ භගවතු අරහතු සබ්බදම්මී සුුවප පටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්ච විසාර දස්සෙ සබ් සත තෙමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තথගතස්ස සබබ්ഞුුණෝ සම්මා සම්බුද්දස්ස නමුතස්සෙ භගවතු අරහතු සබදම්මි සුව පටිহাත ඥානචාරස්සෙ, දසබල දරස්ස චතුබී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තෙමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගෙවතු අරහතු, සබ්බදම්මි සුුව පටිහතඥානචාරස්සෙ දසබලදරස්්‍ය චතුවී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බഞුුණෝ. සම්මා සම්බුද්ධස් උතුම්ම භාග්‍යෝතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරිය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යෝතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමි වෙලාවේ මාගේ මුවිින් බැරදි වචනයක් පිටනොවේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිටනොවේවා ගේ අදහසක් ධර්මියයට විරුද්ධව පපිටිනොබේවා උතුම්ම භාග්‍යෝතුන් වහන්සීගේ සත්‍යමෝ බුද්ධ වචචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ යනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධෝ, සාධෝ, සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නී. අද දවසේදීත් පිින්වත් හැමදිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ වෙනදා වගේම භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාල සුවාසූ දහසක් ධර්මස්කන්ධ්‍ය නතරින් ඉතාමත්මු වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්මදක්ෂිණාව සඳහා, දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ගිරිියුල්ල ඉහලනාරංගමුව පදිංචි R ධමයන්ති මහත්මිය ඇතුළු පවුලේ පිින්වන්ත පිරිස. අපි ඒ පින්වතුන්ට ධර්මදේශනාව අවසානයේදී පුණානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව පවත්වන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වි. ද දවස අපි බොහොම වටින මාතෘකාවක් දේශනාව සඳහා තෝරා ගත්තා එතමයි මේ නාලාගිරි දමනිය පිළිබඳව මේ කාරණාව පින්හතුන මෝලික කරගත්ති අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අප්‍රමාන ගුණ කදම්භය ඉස්මතු කරවන්න එවගේම තෙරුවන් සරණ ගියපු තිරිසන්ගත සතිකුගේ ශ්‍රද්ධාව ඔයි වගේ මට්ටමකට තියෙනවා දෙකෙන කාරණාව ඉස්මතු කරවන්න දේවදත්ත හාමුදුරුවෝ කියල කියන්නේ මේ බුද්ධ ශාසනය තුළ සසරට බොහොම අනාර්ථයක් කරගත්තුූ ශ්‍රාවකි සංසාරයේ දුරුවල ගති පැවතුම් ඒ පුරුදු පුොහුණු කරගෙන ආපු බලවත් කෙලෙස් බුද්ධෝත් පාද කාලයක දරුණු ලෙස ඉස්මතු කරගෙන දේවදත්ත හාමුදුරෝ සසරට ලොකු හානියක් කරගත්ත දේවදත්ත හාමුදුරුවෝ අප බිඟතුර කල්ලුත් මතක් කරලා තියනවා බාගයවතුන් වහන්සේත්තෙක් තදං හිත්තාමනාපකමක්ඇෙති කරගත්තා ඒ දේවදත්ත හාමුදුරුවන්ගේම තියන නොමනා අදහස් නිසා දේවදත්ත හාමුදුරුවන්ට හිතට ලොකු තන්හාවක් කිපදුනානිි මහා සංගරත්නයහි පාලන බලය අතට ගන්න සංගරත්නයට අනුසාසනාකරණෙක එවනැත්තන් සංග සමාජයට නායකත්වේ දෙනේක දේවදත් අහාමුදුරන්ට ලබාගන්න ලොකු කැමැත්තක් තිෙබුණා දේවදත් ත හාමුදුර අදහසසින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල කියනවා ස්වාමීණී භාගතුන් වහන්ස ඔබ වහන්සේ දැන් වය ෝරුදයි ඔබ වහන්සේ දැන් විවේකින් වාසය කරන්න වුන කාලය ස්වාමීනී සංගරත්නය පාලනය කරනෙ එක මම කරන්න ඒ සදහහා උබහන්සේ විහිසේ වෙන්න පා උබහන්ස දැ විවේක ගන්නකිවා. භාගතුන් වහන්සේගේ පිළිතුරෝණයි සූරය මණ්ඩල දෙකක් චන්ද්‍රමණ්ඩල දෙකක් වගේ බලන මේ ශාසනයේ වැඩන්න මහා සාරපුත්‍යයන් වහන්සේ මහා මොග්ගල්ලානයන් වහන්සේ දෙනම වැඩින් දෙෙද්දී. දේවදත්ත නුඹවැනි කෙළතුල්ලෙකුට මම යවස්ථාව දෙන්නේ කොමද කිිහෙවා. එබනි උත්තමන් වහන්සේලාටත් නොදන කාරණාවක් නබවැැන්නේ කෙලොල්ලෙ ොටමං දේද කෙළලාහනවා. ෙලොල්ල කෙල කියන්නේ නුවන නැති කෙන දුස්ප්‍රාක්්ඥියක්ව හඳුන්වන්න අඥානෙක්ක හඳුන්වන්න භාවිතා කරන වච්චනය. මෙිනි මේකට දේවදත් හාමුදුරන්ගේ හිතරරි දුුණා. දේවදත් හාමුරු ඉදා තමයි භාගතුන් වහන්සේ එකක වෛරයක් බැඳගත්තී. එහෙම වෛර බැඳගෙන දේවදත් හාමුදුරුවෝ තීරණේ කරා භාග්‍යවතුන් වහන්සේව මරන්න ඕනේ කවස්ථාව දේවදත් හාමුරු ලබාගත්තා, ජාසත්ත රජු ළඟට ගිහිල්ලා ජාසත්ත රයිතුමා රාජාපිෂයක ලැබුවම රජු ළඟට ගිහිල්ල කියනවා මහරජ ඔබ ඔබ ගෙනං අදහස ඉටු කරගත්තා දැන්මට මගේ අදහස ඉටු කරගන්න මගේ පැතුම ඉටු කරගණ්ඩ මට උදව් කරන්න කියවා රජු කියනවා ස්වාමීනී මං ඔබහන්සේ වඩුවෙන් කළයුතු යමක් තිෙනව දෙක පවසන්න මංගේ කාරණාව ඔබහන්සේ වෙනුවෙන් ඉටු කළ දෙන්න ඒ වෙලා විදී දේවදත්ත හාමුදුරෝ රජුට කියනවා මහරජ මට එක දෙයක් කරලා දෙන්න. නුඹගේ ළඟ ඉන්න. දක්ෂ දුනවායෝ කිහිපදිනෙක් මට දෙන්න කිව්වා. ඇති රජෝ අතරීඉන්න. අති දක්ෂ දුනුවායෝ පන්සිිය දෙනෙක් අතරින්. දක්ෂ දුනුවායෝ කෙල කියන්නේ ඒකාල පින්හොතුන රජ කෙනෙකොට ඉන්නවා අති දක්ෂ සේනවා. ඒ සේනාවතරමි දුනවායෝ අතරන්නවා. විශේෂ උපාද සමත්කරපු දුනුවායු ඒ අය වහඳ උන්ුවන්නේ වාලවේදී අක්කනවේදී ශරවේදී ශබ්දවේදී කියලා මෙිනම දක්ෂ පිරිසා. අක්කනවේදී කෙල්ල කියන්නේ අකුණු එලියක් නැගෙන මොහොතේ අදාල ඉලක්කයට ඊතල විදිනවා. සමහරට එක්ක් නෙමී සමහරට ඊතල සීයක් විතර විදිින පුළන් යකුණු එලියට එකක් අකුණු එල්ලියකට. ග අක්කනවේදී ශබ්දවේදී කියල කියන්නේ යම් හඬක් නිකුත්තෙනකොට ඒ හඩාහල හඬට ඉලක්කට ඒතලින් විදිනවා ඒක කොයි වගේ කාරණාවක්ද කියල කියනවනංක උදාහර යුද්ධ විසි අටක් කරලා එලාට රයුතුමාව පැරැද්ුවහම දීගජන්තු කියන යෝධයාගේ නංගිගේ පුතා බරන්ඩුක ඔහු හැටදාහක් සේනා වරගෙන තුටගැම රයිතුමතක යුද්ධ කරන්නේන. ත් එෙකට රංච වන යුද්ධවරයි නමුත් බරන්ඩුක පසුබහිනනේන් තනියං හරි ගිහිල මේ පිරිසත්තක යුද්ධ කරනවා කියලා මන්නාරමීින් බැහැලා රජුත්තක යුද්ධ කරන සේනාවත් එක් කාවා දුඩගම් රයිතුමා මේ කාරණා ආරංචි කරගෙන ආයමත් නැවත සේනාව කැඳවල දැ බරන්ඩුකත් එෙක යුද්ධ කරන්න එදිසාවට ගියා ගියාම කණ්ඩුල ඇතා ජයිභූමියල්ලග නැතර වෙනවා බරන්ඩුක යෝදයා එහා කොනේඉදල රජුට බනිීනවා. යෝධයක් බනින්නේ රජුගේ හිත තුළ කේන්තියක් කැවිසෙන ආකාරයට තැන් රජතුමාට බරන්ඩක යෝධයාට පිළිතුරු සපයන් ඕන. නමුත් මේ බණ්ඩක යෝදයා යුදධ උපයක් මේ කළින් ොකද යොද පාය බරණ්ඩක යෝධයාත් ශබ්දවේදී. බරන්්ඩ යෝදයා දන්නව දැන් දුටගම රයිතුමා මේකට මට පිළිතුරු දෙෙනවා. අන්නේ හඬඩ අහලා බරන්ඩුක යෝධයා ජයබූ මිහා කෙලවරින්දලා මෙිහා කෙලවරේන්න රජතුමාට ඊ තලෙන් විදිනිවා. නමුත් රජතීට වඩා දක්ෂයි. දුටගැමුණනු මහරජතුමා බරන්්ඩුකට පිළිතුරු දෙන්නේ මේ කඩු තලය මුවට තබාගෙන. ඒ කාලේ පිනතුරම මේ යුද්ධය සඳහරගෙන කියපු කඩුවක් සදහන් කලතින අංගල් දහසයක් පළලයි. අඟල් ලටක් මහතයි ක්‍රියන් දහසයක් දිගයි කියලා. මිච්චර විශාල කඩුුව තමයි. ද්ද කල යෙන්නේ දුටුගම රයිතුමාගේ පිළිතුරවා හලා බරන්්ඩු යෝධයක් ඉතලැකකිවනවා. ඉත ඇවිලවදින්නේ අර කඩුතලෙ. නමුත් රජතුමා බරන්ඩුකට තමන්ගේ මුවේ ඒතලේ වැදුණු බව අඟගවන්න ඕනකට ේති ච් බුලත් කෙල පහක් පිම ගහනවා.ත් බණ්ඩු හිතන්නේ දැක් රජුට මං විද්ප ඉතල බදුණන කියලා. ඒක දැකපු බරන්ඩුක යෝධයා මහහයිෙෙන් හිනාවෙවිී කෑගහනවා. අන්නේ පීතිගෝෂා ශබ්දයට, දුටගමුණන මහරජතුමාගේ පසුපසිං හිටපු පුස්සදේවයෝධයා බරණඩක යෝධයාට ඊඒ පහරක් විදිනවා තු පුසදේව යෝධයා චබ්දවේදී ති ඒ ඊ පහර වදිනවා වයදුනම බරන්ඩක යෝදයා මැල්ලැබීමට වැටෙනවා වැටෙන්නේ බරණඩක යෝධයාගේ දෙපා දෙක රජුගෙ පැත්තට දහර වෙලා තික රජුට අගහුරුවයක් කියලා පුසදේවයෝධයා ආයමත් කරන්නේ තවත් ඊ පහරක් විදිෙනවා බරන්්ඩුකගේ හිස රජුගේ දිාවට හැරෙෙන් පුසදේවර යෝධයා ගැතින් ය මත්තර දීමක්කෙනවා ඒ තමයි. රජුගේ පසුපසින් ඉඳල ිද්ධිප ඊ පහර ප්‍රථම ඊ පහර රජුගේ කණටිකක් තුවාල කරගෙන තම යන්නේ. ති පුස ජේව යෝධයා රජුට මොනතරම් ගෞරුවයක් තිනවද කෙල කියන්නේ තමන්ගේ කනේ පැළදිිච්ච කං ආබරණය එක පාර්ට මදිනවා කන ඉරේන්න. ගිහිල එහෙම සමාවිල්ලන්නේ. ති රජ වෙලා ව්‍යහනමයිතින් ඇයි හොම දෙයක් කර ගත්ත එවගේ දෙවල් කරන අශ්‍යනයකල් රජු අවාද කරාම කියනවා තින් රජුට්ට ගෞරභ කරන හිට වඩා වටිනම කියලා. මම උදාහරණයින් පෙන්නුවේ ඒකාලේ පංවතුනිි මේ මේ දුනවාය කොච්චර දක්ෂද කෙල පෙන්න්න අද කාල ති ච්ි ුද්ධවලට බඩා කෙනෙකුට කිව්වට පිළිග්ඩ අමාරු දුෂ්කර යුද්ධ තමයි පින්වතුන ඒකාල තිබිල තියෙන්නේ. ඒකාලේ මැරෙන ප්‍රමාණය ගණන් කරල තිනම ශීර්ෂ කලන්දවලි එකත් බොහොම දීර්ක කාරණාවක් මගේ කාණාවල් දැන් මෙතන පැහැදිලි කරඩ බලාපොරොත් වෙන්නේ හ හදා අපගේ දේශනාවට ඊට වඩා කාරණා පැහැදිලි කරඩ තියෙන් නිසා කාලය වටින නිසා. තුොට රජාසත් රයිතුමාගේ මෙන්න මේවැනි දක්ෂ වාලවේදී අක්කනවේද ශරවේදී ශබ්දවේදී.කිර දක්ෂ දුනවායෝ අන්සය දෙනෙක් අතරින් තිස්සෙක් දෙනෙක්ව දෙවදත්ත හාමුදුරු ගත්තා. අරගෙන ඒ තිස්සෙක් දෙනා කියන්නේ දැන් රජුග ළඟ ඉන්න දක්ෂතම දුනුවාය තිස්සෙක් දෙෙන. ති ඔවුන් තිස්ක් එක් දෙනාගින් ප්‍රධානයක් කැදවලා දේවදත්ත හාමුදුරෝ පෞද්ගලෙක හොටමිහෙම කියනවා. මං මේ කියන කාරණාව කාත්්‍යෙකවත් තියන්න එපා නොඹ දන්නවනේ රජයි මයි අතරයේ මොුගේ සම්බන්ධයද තියෙෙන කියලා නොඹට හැමදාම මෙහෙම එක තැනක මෙවැනි වැටුපක් ලබනවට වඩා නුම්බගේ නිලතාලය තවත් ජේෂ්ඨ භාවයට පත්කරගෙන රජුලග සේවය කරන ලැබුණුත් නොඹබට මොනතරන් සතුටත් හැබැයි නුඹගේ සතුට මංහිටු කරල දෙෙනවා මගේ සතුට නුඹටු කරල දුන්නොති ඒ තමයි අසවල් වීදියේ භාගිවතුන් වහන්සේ පිඩු සිංහා වඩිනවා ඒ භාග්‍යතුන් වහන්සේට නුබ ඒ පහරක් විදල උන්වහන්සේව මරන්න. මගේ බලාපොරොත්තු නුබීටු කළොත් ම නුබට රජුලවා නොබගේ නිලතලය තව ජේෂ්ඨ භාවයට පත් කරල දෙනවා. ඉති ඒ කාරණාව කිසිවෙෙක් සමඟ නොපවසා හෝ අදාල තැනට යන්න තීරණය කළා. ඊළඟ අර තිස්සෙක් දෙනාගෙන් තව දෙන්න එක්ගන්නවගෙන ඒ දෙන්නට මෙහෙම කිවවා අ මුලිින් දුුණුවාටක උපකාරණාවම කියල කියනවා නොඹ දන්නවනි මමයි රජුී අතර තියන සම්බන්ධය ම නුඹබල දෙන්නව ඔය තියෙන නිලතලයෙන් තවත් උසස් කරලා රජුලග ජේෂ්ට නිලධාරින් දෙන්නේෙක් පවට මම්පත් කරනවා හැබැයි මම කියන කාරණාව නුබ කියන් කරන්න ඕනේ තමයි. නුඹලගේ ජේෂ්ට දුනුවාය අසවල් මාර්ගීං එෙනවා නුඹල දෙන්න ආන්නේ දුනුවායෝ මරන්න ඕන දෙවදත්ත හාමුදුරුමි හදන්නේ විශාල සැලසුමා මොකදද මේ සැලසුම අරමුණ. හමන් මේක කලා කියලා කිසිවෙ කොටන නොදැනගන්න. බලතින් දෙවදත් හමුදුරු කොයිතරං අඥ්‍යානයිද කියලා. ඉති දෙවදත්ත හාමුදුරු දැන් ඒ දෙන්නටේ කාර බහරෙ පැවරුවා ඔහු ඒකට එක ගව්න තමන්ගේ දේෂ්ට දුනුවායෝ මරන්. ඒළකට කණ්ඩායිමෙන්න් තව හතර දෙනෙක්ගන්නනවා. ඒ හතර දෙනාටත් තර මුොලින් කියියපු කාරණා කියල කියනවා මම නොඹල හතර දෙනාවම යිඉන්න නිලතලින් උසස් කරනවා අරසවල් ඉස්ථානෙට ගිහිල්ලා ඒ මාර්ගින් මෙ දුනුවායොදෙන්නේ වී ඒ දෙන්නෝ මරන්න. දැ මිනි මිහිෙම තමයි මේ සැලසුම හෙදවී. ඊළඟ වතාාව අට දෙනෙක් ගෙනවා ඒ අට දෙනට පැවරු අර හතර දෙනාාව මරන්න. අන්ති වතාවේ දහසේ දිනෙක් ගෙනනවා ඉතුරුවච්ච දහසේ දිනාට පැවරුවා අසවල් ඉස්ථානෙට ගිහිල්ලා අරටදිෙනනා මරන්න නමුත්. ලෝක සත්‍යයා කෙරෙහි මහ කරුණා ඇස පහළ කරන බහගෙවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මි දුනවායු තිස්සෙක් දෙනාව පේෙනවා අද මෝන් මාව මරන්න තීරණය කළත් මෝවන් සසර නිවන්දකිින්ට තරම් පිම්පුරාගෙනපු තිස්සෙක් දෙනි එනම් ඔවුන්ටයි නිර්වානේ සාක්ෂාත් කරගන්න මාර්ගි අවිහිර කරගන්න මේ කාරණාවක් මුදවලා ඔවංව සංසාරීෙන් මුදවන එ නිවන් මගට ප්‍රවිශ්ටි කරවඩෝන කියලා භාග්‍යතුන් වහන්සේ අ ප්‍රධාන දුනුවා එළඟට පෙමිණ්ිය භාගිවතුන් වහන්සේගේ රෝපශ්‍රියය දැකපු මි දනුවාය තමන්ට ආපු කාරය භහරේ කරන්්ඩ තරම් සිහිය කිපදුනීනේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ ඒ පාකමල් මත වැැඳෙ වැටිලා භාග්‍යතුන් වහන්සේගේ සමවිල්ලනවා ඒ වෙලාවේ භාගතු වහන්සේ පවසනවා දරුව අපට අනාර්ථයක් කරරන්න විහෙසින් නිපා එක නුම්ඹගේ සංසාරයට ඉතරං හුද්දයක් නෙවී නබොයුමාරගය යන්නැතුව මිනිමි අසවල් මාර්ගෙන් යන්න කියලා ඔහුගේ ජීවිතේ බේරුවා ඒ වෙලාබේ භාගතු වහසේ ඟ වැැඳෙ වැටලකී නො සාමීනි දුර්ජනයකෝගේ අදහස් නිසා ඔබවහන්සේ වනි උතුම් සත්පුරෘෂයන් වහන්සේ නමකට මමාද මොන තරම් භයානක හානිියද්ද කරන්නගේ ස්වාමීනී මම කලා පරාධයට භහග්‍යතුන් අහන්සෝ වහන්සේ මට සමාවදන සේක්වා කියලා ඔහු භාග්‍යතුන් අහන්සිගෙන් සමාවිල්ලවා ඒ වෙලාව ඔහුට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් දේශනා කරනවා ඒ දේශනාව අවසානී දිය හොසෝවාන් පළේ ලබනවා I ළඟට ාග්‍යවතුන් වහන්සේ අර අනි දෙදෙන ළඟටගිය ඕවනුත් බාගතුන් වහන්සේ රෝූ පශ්‍රීිය දැකළ බහගතුන් වහන්සේ ළඟට කියීල සමාවරගෙන ඕවුනුත් බුදුන්සරණ ගිය මේ විද්‍යට අට දෙනා දහසේ දෙනා ක්‍රමයෙන් තිස්සෙක් දෙනාම බුදුන්සරණ ගිය ති ිතරන් සංසාර බයක් දැකපු මී තිස්සෙක් දෙනා තීරණය කලා මෙවැනි උත්තමන් වහන්සෙන් නමක් ක අපට ලැබච්ච මොහොතක ඇයි අපි තවත් ගිහිගෙදර දුක්වෙදදින්නේ අපටම ගිහිගීන් පලක් නෑ කියලා ඔවුන් ගිහි සම්පත් අත්හැරලා භාගතු නහන්සේල්ළඟ ඒහි ික්කු ප්‍රෝජාවෙන් පැවිදි උපසම්පදාව ලබා ගත්තා එතැන් පටන් භාග්‍යතු නහන්සගේ පසුපස මේ සිත්්තිස්සෙක් දිනා වහන්සේලා භාගතු නහන්සේ තික්කම කාලේගත කරා. ඉති ඒ වෙලා වෙදී දේවදත්ත හාමුදුරුව මේ කාරණාව දෙනගත්තා. දේවදත්ත හාමුදුරු කල්පනා කරා මේ කාරය, හවත් කෙනෙක් ලවා කරන්න පුළුවන් දෙයක් නෙමී කො අනුන් ලවා කරන්න පුළුවන් දෙයක් නෙවීක. මමම මේක කළයුතුයි මොකද මිනිස්සු මේකට යෙදෙව්ුවම ඒ මිනිස්සු භාගෙබතුන් වහන්සගේ රූපකායට පැහැදිලා බාගෙතුන් වහන්සේගේ සාරණයනවා. මිනිසුන් ලවා කරවන්න පුළුවන් දෙයක් නෙවී මමම මේක කළ යුතුයි කෙළෙ හිතල තමයි තීරණය කරන්නේ භාගතුන්හන්සේ ගිජිකුළු පව්වේ පව්ව පාමොල සක්මං කරනකොට ඒ ගිජකුළු පව්වට නැගලා තමන්ගේ දෑතින්ම ගලක් පෙරලලා භාගෙතුන් වහන්සේව මරවන්න නමුත් භාග්‍යතුන් වහන්සේ කියන්නේ එහෙම කිසිවෙකොට මරන්න පුළුවන් උත්තමයක් නෙවී ගිජකුල්ු පව්වට නැගපෝ දේවදත්ත හාමුදුරුවෝ ඒ ගිජකුළු පව්වේ එඳලා පෙරලන්නේ ඒ පරවතේ යන්ත්‍රයක් කාදාාර කරගෙන දේවදත්ත හාමුදුරන්ගේ කායබලය දක්වන්නේ ඇතුම් පස්තෙනෙකුගේ කායබලයක් තියනවා කියලා. එකනෙ ඇතුම් පස්තෙනෙකුට එකට එකතු වෙලා කරන්න පුළුවන් යම් වැඩක් තියනවද ඔසවන්න පුළුවන් යම් බරක් තියනවද, ඒක දේවදත්ත හාමුදුරුවන්ට තනීින් කරන්න පුළුව. එක ඇත්තු පස්දිනෙකුගේ ශරීර බලයක් දේවදත්ත හාමුදුරන්ට තිනවා කියා. එතුර දේවදත්ත හාමුදුරුවෝ පරවතයට නැගලා, භාගයවතුන් වහන්සගේ හිසමත්තට පෙරල්ලන ගල දේවදත් හාමුදුර පෙරලණ යන්ත්‍රයක් කාධාර කරගෙන. එන යන්ත්‍රයක් කාදාාර කරගෙන පෙරලුුව කෙළ කියනකින් තේරෙනමකක්ද. ඇත්තු පස් දෙනෙකොට එකට එකතු වෙලා ඔසොවන්න බැරි තරමි විශාල පරවතයක් වගේ ගලක් තමයි, භාග්‍යතුන් වහන්සේටේවන්නේ. මොකද දේවදත්ත හාමුදුරුව දන්නවා. උඩා කාල ඉඳලාම සිද්ධාර්ථ මහ බෝසතාණන් බහන්සේ ඇසුරු කරලා භාග්‍යවතුන් වහන්සට මොනුවගේ කාය බලයක් තියෙනවද කියලා හැබැ දවදත්ත හාමුදුරු සර්ව සම්පූර්ණින් දන්නේ නෙහෙ භාගතුන් වහන්සේගේ කාය බලය දක්වල තියෙන්නේ ප්‍රකෘති කාය බලයේ නාරායන සංගහත බලයක් කියලා මකදමි නාරායන සංගාත බලය කියන්නේ චද්ධන්ත කුලේ ඇත්තු දාහකගේ කාය බලයක් කාලාවකංච ගංගේයන් පණඩරං තම්බ පිංගලං ගංග මංගල හේමංච උපෝසත චද්ධන්තිමී දස කියලා පිඟතුරිි මිල්ලෝකඉන්න ඇත්තු වර්ග දහයක් නම් කරනවා. කාලාවක කියනෙ ඇතිකුට තියෙන කායබලේ ශක්තිවන්ත පුරුෂියෝ දහදනෙකුයි කායබලය කාලාවක කියන එක ඇතිකුට තියෙනවා. ඒ කාලාවක ඇත්තු දහදෙනෙකුගේ කායබලයක් ගංගෙය කියන හඳුන්නන වර්ගී ඇත්කොලේ එක ඇතිකොට තියෙනවා ගංගෙය කියන කොලේ ඇත්තු දහදෙනෙකුගේ කායබලයක් පණ්ඩර කියනෙ එක ඇතිකුට තියෙනවාඒ පණ්ඩර කියන ඇත්තු දහදෙනෙකුයි කාය බලය තම්බ කියනෙක් ඇතිකුට තියෙනවා තම්බ කියන ඇත්තු දහදනුගේ කාය බලයක් පංගල කියනෙ ඇතිකුට තියෙනවා පංගල ඇත්තු දහදෙනකුයි කාය බලයක් ගංගීය කියනෙ කඇත්තිකොට තියෙනවා ගංගීයකි නැත්තු දහදන විකායි බලයක් මංගල කියනෙ කඇතිකොට තියෙනවා මංගල කියන ඇත්තුූ දහදෙනකුයි කායි බලයා හේමන්ත කියනෙ කඇතිකොට තියෙනවා හේමන්ත කිය නැත්තු දහදනි විකායි බලයක් උපෝසත කියනෙ කඇත්තිකොට තියෙනවා උපෝස කිය නැතු දහදන කායි බලයා එක චද්දන්තු කල ඇතිකොට තියෙනවා ක චද්ධන්ත කොළී එක ඇතිකුට පුරුෂකෝටි දාහකේ කාය බලයක් තියෙනවා එනං චද්ධන්ත කුලී ඇත්තු දාහකේ කාය බලයක් චද්ධන්ත කුළේ ඇත්තු දහදෙනකුයි කාය බලයක් සදහන් කල තියන පින් උත්නික සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොඟට තියෙනවා කියලා තර හිතන්නක භාගෙතුන් වහන්සගේ කායි බලිය එක නාරායන සංගාත බලය කෙළ කියන්නේ වගේම සහන් කල තියනවා පින්හවතුනි භාග්‍යතුන් වහන්සැති නම ජිර සංකාත කයක් කියලා. මොකද මේ වජිර සංකාත කයක් කියන්නේ. දියමන්තියක් වගේ ශක්තිමත් කයක් කියන එක. මෙලෝකේ ශක්තිමත්ම පාශානයක් තමයි මේ දියමන්තිය කියනක. කිසිම දේකට කඩන්න බෑ විනාශ කරන්න බෑ ඕනෑමත් ශක්තිමන්ත දෙයක් විනාශ කරන්න භාවිතා කරන්න පාශානවර්ගයක් තමයි දියමන්ති කියන්නේ. ඔය ශක්ක්‍ර දෙව අන්ට තින්නේ. අවදිය හඳුන් වජරායුදී කියලනඒ වජරායුදය කල කියන්නේ ඒ අවවිධ අගතියන දියමන්තිී එ භාගතුන් වහන්සගේ කායබලය හඳුන්න භාගතුන් වහන්සේගේ කාය ශක්තිය හඳුරන්වන්නේ වජර සංකාත කයක් කියල දියමන්තයක් වගේ ශක්තිව එනම් භාගතු වහන්සගේ සාම සිදුරු කරන්නවමල්ලෝකෙ කවුරුවත් දක්ෂණය මුුදුන් වහන්සේ තරමටම සංසාරය පිම්පොරල න උත්තම ර ොකද ේවදත් මුදුර යට නාප න නිසා. ති ඒගෙන ාගතු දේශනා කරන්නේ ධර්මයේ නොදන්න බාලයාගේ සංසාරයේ දිගයි කියලා දී ගෝ ාලා ංසාරක් සදධම්මං අවිජානත. ධර්මේ නොදන්න බාලයාගේ සර දිගයි. ති දවත් මුදුර ළු පවට නಗලා. බාගතුන් හන්සේ, ර ෙ ක් ර තු හ ස . ඒ පරවතය හළෙනවා ඒ වෙලාවේ හරියට නාය ගියා වගේ ඒ පරවතය බමුදුර ඉඳල පහලට පෙරලගෙන පෙරලෙන නවා නමුත් සසර පවා මහ බෝසතානන් වහන්සේ පරවතයෙන් පහල හෙලද්ද සමහර ජීවිතවල නොයෙක් නොෙක් දේවල් ශරීරඋඩ වැටිද්දී මහබෝසතානන් වහන්සේ පුුණ්්‍ය බලෙන් රැකුණා පාරමි දම්පුරද්දිි පවරගිච්ච ත්තමැන් වහන්සේගේ සියලු පාරමිතාවන් සම්පූර්ණ කරල ලබපු මේ සම්මා සම්බුද්ධතය ලබපු ආත්ම භාාවේදී ඒ භාග්‍යතුන් වහන්සේ තතින් එවැනි පරවතයකින් කිසි මහානියක් වෙන්නේ ආනගේ නිසා භාග්‍යවතුන් වහන්සේගේ කර්ම බලයෙන් සසර කරපු පොන්න කර්ම බලයෙන් උන්වහන්සේට පරවත දෙකක් පරවත දෙකක් ඒ පරවතය මැදිින් මතු වෙලා අරගල් පර්වතය පිළිගත්තා ැයිති භාගතුන් හන්සේත් නිහිම විපාකයක් ලැබුණි සසරේ කරපු අකුසල කර්මයක් නිසා පෙරෙක්තරා ජීවිතයක ධන ලෝබේන් තමන්ගේ සහෝදරයෙක් පර්වතයකින් පහලට හෙළු කරම විපාකය නිසා තම උන්වහන්සේට මෙවැනි කර්මයක් මේ ජීවිතේ මෙහෙම විපාකදුන්නේ එනම් කරම කියන්නේ කොච්චර භයානකද කියන්නේ සම්මා සම්බුද්ධත්ය ලබපු ජීවිතෙත් ඒ කරමය උන්වහන්සේට පල දෙෙනවා. එවන හිතන්ඩ එවැනි උත්තමයන් වහන්සේ නමකටත් කරම පල දෙනවන අපි වගේ පිරිසගෙන තවත් මනුවද කතා කරන්නේ ති මහබෝසතාානන් වහන්සේටත් සංසාරයහි නොයෙක් නොුවෙක් ජීවිතවලද වැරදි අවස්ථාවන් තියනවා නමුත් කරමි කොළහකුන්න්නහන්සටම මේ බුද්ධත් වෙිලබපු ජීවිතය විපාක දුන්නා නමු දේවදත් අ හාමුදුරුව කරපු හානියෙන් භාගතුන් වහන්සේට හානියක් වුණේ නැ සුළු වශයීමම විච්චානය තමයි අර මැදින් මතුවවෙච්ච ගල් පරවත දෙකෙ නිසා එකට ගැටීමෙන් ගල් පරවත දෙක ගල්පතුරක් විසිවෙලා ගිහිල්ලා බහගතු හන්සගේ ශ්‍රීපතුලි වැදුණ සමහර කෙනෙකොටි හිතෙන්නේ උන්හන්සගේ ශ්‍රීපාදී ලේගැලීමක් වුණනා කියලා එහෙම ලේගැලීමක් නෙවෙයි ලේ තැල්මක් ඇතියෝනි අපිෝ සාමාන්‍යෙන් වැරදිලා මිටියක් කැගිලි වැදුනම ලේ කැටියක් හැදෙනවනි ආං ඒවාගේ ලේකැටයක්ක් ශ්‍රීපාදී ඇතියුණනි තිං අජාසත්ත රජතුමා භාගතු නහන්සකින් අවසර ඉල්ලගෙන ල්ඒේ කැටිය අජා සතරයිතුමා ඉවත් කළලා ජීවක පඩිතුමා බාගතු නහන්සගින් අවසරයක් ල්ලගෙන සියෝමා ආවදයකින් තුවාර කරලා අපිරි සුදු ලේ ඉවත් කරලා තැලිච්ච මාස්්තක ඉවත් කරලා හොනම් පිරිසිුදු කරලා බිහෙත්ගල්වල ප්‍රතිකාර්මය කරා තිඒ හේතුවෙන් භාගතු වහන්සේ නැවත නිරෝගීතතාත්ෙට පත්වුණ. පෙරසේම භික්ෂ සංගරාත්නය පිරිවරාගෙන මහත්තවෝ බුද්ධලීලාවෙන් නිරෝගිමත්ව බාගතුන් වහන්සේ සැරිසරන්න පටන්ගත්තා ති දෙවදත්ත හාමුදුරු හිතනවා මේ ශ්‍රමණ ගෞතුමයන් වහන්සේගේ රූප සෞ් භාග්‍ය ප්‍රාප්තිය දේහේදිහා දැකලා කිසිම මනුෂ්‍යයකොට හානි කරන ළඟටයන්න බැහැ නොකද දැන් දනවාය දෙව්හම බුදුරජාන් වහන්සේගේ රූපයේ දැකලා දනුවායෝ භාගතුන් වහන්සගේ සරණය තිං දෙදවදත් හමුදුරට ඊ ළඟට හිතෙනනවා මේ බුදුගුණ නොහඳනන මනුෂ්‍ය රූපයට නොපහදින කෙනෙක්ව මංමේකට තෝරගත්තොත් මගේ අබිලාශයේ මට හිටු කරගන්න පුොළුව දෙවදත්ත හාමුදුරු අන්න ඒ සඳහා තෝරගන්නේ නාලාගිරියතාව දෙවදත්ත හාමුදු රජාසත්ත රයිතුමාගේ මාලිගාවට ගියා ගිහිල්ලා බොහෝම දුකසේ රජුළඟට වෙලා ඉන්දෙදදි රජුහනවා ඇයි ස්වාමීණි දුකින් දෙවදත් හාමුදුරෝ කියනවා. මහරජු තොපතරම් මම පුුණ්්‍යවන්තනේ. මහරජ නුමඩම් මහපු්්‍යවන්ති නුම්ඹයි සිතේ ති වෙච ප්‍රාර්ථනාව නුම්ඹටීටු වුණා නමුත් මගේ සිතේ තියෙන ප්‍රාර්ථනාව මටිට්ටු කරගන්න බැරි වුණා ඒ මගේ පින් මදිිකමනිසා. තිං රජතුම අහනවා ස්වාමීණය ඔබහන්සේට මම ඔබහන්සේකින හැම දේම උදව්වක් කැටිෙ කරලදනවා. බහන්සගේ මේ ්‍රර්ථන විටතු කරගන්න. තිග හනවා ස්වාමීනි මදෙක් මොකද බහන්සේ වෙනුවි කරන්න ඕන. තිේ වෙලා විද්දිි දීවදත් හමුදුරු කියනවා. මහරජ මටහින තවයි කෞවදව්වක් කරන්න. අජ සදරයිතුමා ඉදත් කරනවා හොඳදයි ස්වාමීන ඔබහන්සේ කියන හැමදේීමම මම කලා මිකක් කරල දෙන්නන්න. හැබේ උබහන්සේට බුදුරජාන්හන්සේට අනාර්ථයක් කරන්න හිල්ලා බාගෙවතුන් හන්සගේ ශ්‍රේෂ් ාව ලෝකට ප්‍රකට මිසාක්. උබහන්සිගේ බලාපොරොත්තුවේ අල්ප මාත්‍රයෙකෝ තිටුණේ නේ. කරපු හැමදී මුණේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බව තවත් ලෝක අතර පැතිරුන ම ජසත්ත රයිතුමාට දේවදත් හමුදුරු පැහැදිලි කල්ල කියනවා මහරජමට මිින්නමේ උදව කරන්න. ති ඒකට රජුගි හිත නැමිලා රජු ඇහුවම කියනවා මහරජ තොපගේ නාලාගිරි ඇතා චණ්ඩයි ෂැඩයි පරුෂයි. මටේ නාලාගිර ඇතාව දෙන්න කිව්වා. මොකදොහු බුදුරජාණන් වහන්සේ ව කෞුද කලඳුරන්නේ නේ. ධරමේ අධාර්මය මොකද කිලඳුරන්නේ නේ. සංගරත්නී ගුණාදුරන්නේ නේ මොදොහුට බුදුරජාණන් වහන්සේ ළැඟට ගිහිල්ලා නිවන් ලබන්නත් බෑ මටහිරං ඇතා දෙන්න කියනවා. තිං රජුදේවදත්ත හාමුදුරන්ගේ අරමුණට කැමති වෙලා ඇත්ගෝවටන කරනවා නාලාගිිය ත්තාව දේවදත්ත හමුදුරට දෙන්න කියලා උන්වහන්සේගේ සිතගේ පරිදි ඇත්ගෝවට කියනවා කාර බහරි ඉටු කල දෙන්න කියලා ඉති ඇදගෝ ළගට ගිහිල්ලර කලින් දුනු අයට කිව්වගේම දේවදත්ත හමුදුර කියනවා නොබ දන්නවන්නේ මමයි රජු අතර තියෙන මොනොවගේ සම්බයද්ධයද කියලා මගේ පැතුම නුබ ඉටු කරල දුන්නෝත් මම නුබට රජුහරහා මීට වඩා වැඩිලාවයක් ලබල දෙනවා ම් මගේ කාර හර ා කුරටිටු කළ දෙන්න. ඇත්ගෝවයකට එක ගෝ නාාම ඇද්ගෝවගින් හනවා වෙනද නාලාගිරියතා මත් පෙන්න්නේ රාකල කීයක් බිව්මද. දෙතවට කියනවා ස්මිණි වෙනදනං ඇතාමත් වෙන රාකලටක් බි්වම. දෙවදත්තා හමුදුරෝ කියන හෙනම් මෙසරේ රාකල දාසයක් පුවන්. පෝල අසවල් වීතය භාගිවතතුඋන් වහන්සේ වඩි නවා අන්නේ වීතියේ භාග්‍යවතුන් වහන්සේ වඩන දිහාාවට නාලාගිර ඇතාව යවන්න හිට දවසේ. තින් ්චාචාර්ණ ආචාර්වරයා කෙනැඇත් ගෞව්වා දේවද තහමුදුරන්ගේ අදහස දැනගෙන. එක ිටු කරන්න පොරුන්දු වෙනවා රජුත් නගරයේ ම්ඩ බෙරයක් යවනව මොකද දැන් පජුම මේේ නාලාගිර අතාව යවන මිනිස්වාරණය වනි භාගතු හන්සේ රන්නන. නමුත් රජතුමා න අඩබෙරයක් යවනවා හිට මත් එච්ච නාලාගිරි ඇතාමේ නගරේ නිදහස් කරනවා නොබල උදේම කළ යුතු දේවල් කරලා උදේ වෙනකොට ලීදිවලින් අයි වන්න කිව්වා. කිසි හේතුවක් නිසා වීදියට එන්න පාකි්වා. දෙෙවදත් හාමුරුව රජමාලිගාවෙන් බැහැ ඇත් ල්ට ගිහිල්ල ති තාාට්ට ඇත්ගෝවට කාරණාව පවසලා පහෝදාම දැ ඇත්ගෝව ඇතාව සෝදානන් කරනවා. මෙන මේ ආරංචේ නගර පොරාම පැතිරිලා යනවා. දේවදත්ත හාමුදු රජාසත්තර ජුලවා නාලාගිරි ඇතාව කුලප්පු කරවල භාග්‍යවතුන් වහන්සේ මරවන්න නගරෙට එවරම කියලා ති භාගතුන් වහන්සේ කිරෙහි මමායිනය කරපු ශ්‍රාවකයෝ මමායිනයේ කෙළෙක සඳහන් කළතින බුද්ධ ධම්ම සංගමාමක උපාසක තංසුත්වා සත්හා රංගුප සංකමිත්වා භාග්‍යවතුන් වහන්සේ කිරහි මමායිනය කරපු එකන මගේ භාග්‍යවතුන් වහන්සේ අපි කියනවන්නේ අපගේ භාග්‍යතුන් වහන්සේ ධර්මරත්න එකනෙමි මයිනය කරනවා අපේ හාමුදුරුවෝ මම එනය කරනවා තමන්ගේම කියන හැඟීම තියනෙන ස්්‍රාප්්‍යයෝ බුදුරජන්හන්සේළඟට ගිහිල්ලා බාගතුන් අහන්සට කියනවා ස්වාමීණී දේවදත්තා තෙරුණුයි අජාසත්තා රජතුමයි එකතු වෙලා හෙට උබහන්සේව මරන්න නාලාගිරිය ඇතා මත් කරල වන්නේන්නේ ස්වාමීණී හෙට දවස නගර පිඩු පිණස වඩින් ැතුව ඔබහන්සේ විහාරේම වැඩීින් අපි බුද්ධ ප්‍රමුක සංගරත්නයට දාානය අරගෙන එඉන්නම් කියලා උපසකවර භාගතුන් වහන්සේගින් ඉල්ලීමක් කලා හැබැ භාගතුන් වහසේ නගර පිින්ඩ පාති වඩින් නැහැ කියන එක බාරගත්තිනේ හැබැ භාගතුන් වහන්සේ ඒ දායකයෝගෙන දාානිය භාරගත්තා මොක දෙකට හේතුව. දැන් හෙට දවසේ මහා ප්‍රාතිහාරයක් නගර මැදි සිද්ධ වෙනවා. ඒ ප්‍රාතිහාරයෙන් පස්සෙදි බුදුන්සාරණයන ොහෝ ශ්‍රාවකෝ ඉන්නවා. ට ප්‍රාතිහාරයයක්ත්තික භාග්‍යතුන් වහන්සේට දන්දින්න බොහෝ දෙනෙක් පිළගසෙනවා අදත් එහෙමදි ප්‍රාතිහාරයන් උදෙසා බොහෝදෙනකුට විශේෂ තැනක් තියෙනවා දෙවියක් ඇවෙලකිව්වා සමහරලාට බුදුරජන් වහන්සට වඩා පහදිනවා මං නිතරම කියන කාරණාවක් තමයි උරුුවල්ම රුවන් මැලි මහා සෑය වගේ ස්ථානවලට නිතර දෙවුරු වඩිනවා පොදු පෝජා පවත්තන්න රහත් ්‍ර්මියෝ පවඩිනවා කියලා ඒකාල්නං අපේ ග්‍රන්ථවල එහෙම දිවිවරු වඩින කතා අහල තිබුණනට මෑතකාල හිෙම කාරණාවල් අපි දැකලනේ මෙගමගේ පෞද්ගිලිගා දහසා මට හිතනී දිවරු තමන් වහන්සගේ රූපකාය අල්පමාත්‍රයක් පත් මේ ශ්‍රාවකයන්ට නොපින්වන්නේ ලංකාවී ශ්‍රාවකයන් තුළ මේ බුදුන්සරණයෑම පිළිබඳව ස්ථාවරභාවයක් නැති නිසා කියලා මට හිතන්නේ. ං අදහසක් කටනු ම යෝජනාව කරන්නේ මේ කාරනවා පැහැදිලි කරන හිතන්න මහසයේ ළඟ අසල අහසේ එක පාරටම දෙවියෙක් පහළව වුනො පිහතුන හිතන්නකෝ. එදාට මහසයි වන්දනා කරන්න පිරිස බුදුරජාණන් වහන්සේට වන්දනා කරයිද නැත්තං භාග්‍යෝතුන් වහන්සේට පිටුපාගෙන අර දෙවියට වන්දනා කරයිද. පිංතුන මං හිත නක් ිෙක්කොත් ඉතුරුවේ කියලා නම භාගතු හසට අගුරුවයක් වෙන විදිවීම මහසෑයලගගේ ඉන්නවා කියලා සිටිවිවෙල්ලා කත් උපදබාගන්න කෙනෙක් නම්න්න හිතනේ දි කියලා. ඉදිඒ දෙවිවරු තමන් වහන්සේගේ මේ රුව අන්න මිනිසුන්ට නොදක්වන්නේ එහෙම දෙයක්කරොත්ඒ දෙවිවරු බොහෝ පවපුොරෝගන්නවා මට ද මේකාරණාව නිසයි කියලයි. එක මේ ප්‍රාතිහාර විශේෂ තැනක් ති නොපේ සමාජී. එකකාලෙත්ති විිලතිය තින් භා්‍යතුන් වහන්සේ ප්‍රාතිහාරයක් පෑවම ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රාතිහාරයට විශේෂෙන් දන් දෙෙන පිරිසක්කිඉන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේගේ ළඟතියන බුද්ධ රීතියක් නීතියක් තමයි කවදාවත් ප්‍රාතිහාය දක්වල ප්‍රත්්‍යය ලබාගන්න කියන එක. ති එනිසා භාග්‍යතුන් වහන්සේ එදා නගර පින්ඩ පාතය වඩලා යමක් ලැබුණොත් ඒෙව ලබන්නේ නෑ දාන වලදන්නේ අද මේ භාරගත්තු පිරිස ගෙන්දාන නමුත් භාගයතුන් වහන්සේ නාලාගිරියතා දමනයයි. ඒ නාලාගිරියතා දමනය කරනකොට ඒ දමනේදී අසූහාරදාහක් සත්‍යයෝ ධර්මාබෝධය කරගන්න විද්‍යයි පිළිබඳව බලලා බාගතුන් වහන්සේ හිට නගරයට වඩින්න තීරණය කරනවා. තිෙදා ඒ පිරිස පිටත් වෙලා ගියාම? ප්‍රාත්‍රී, ප්‍රථමයාමේදී භික්ෂුන් වහන්සේලාට ධර්මදේශනා කරලා. මධ්‍යම යාමේදී එක අන්නේ මධ්‍යමයාමේ ගුඩා කරට හඳුන්වන්නේ රෑ දහයයි පාන්දර දෙකයි මේ වෙලාව තමයි සාමාන්‍ය භාගතුන් වහන්සේ කෙනෙකුට නිදාගණ්ඩ අනුමත කරලා තින පැයි ප්‍රමාණය රෑ දහයයි උදේ දෙකයි. ති මිනමේ වෙලාව හඳුරන්ු වන්නේ මධ්‍යමයාමි. ත මධ්‍යමයාමේදී කරන්නේ දෙවියන්ගේ ප්‍රශ්න විශදනක. ඊළඟට අලුයමයාමය කෙලක කියන්නේ ති ම යාමය කකිෙගෙනට පස්සේ කොටස ද අලුයි මයාමිදිි තමයි භාගතුන් හන්සේ මහාකරුණා සමාපත්තිර සමවැදිලා ඒයි නැගිටලා අවබෝධ කළයුතු සත්්‍යයන් දෙෙස බලන්නේ. තෙතකොට තමයි නාලාගිරී දමනය පේන්නේ. තේවිලා විදි රෑ පහන්ු නාමාන දහමුදුරු ආමන්ත්‍රණය කරලා. ශරීර කෘතිය නිමා කරලා මෝදෝනය කරලා අන දහමුදුරන්ට කියනවා. අද රජගහනුවර භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වඩින්න මෙ මහා විහාර දහ අට ඇතුළු සියල භික්්ෂුන් වහන්සේලා එකතු කරන්න කිව්වා. රජගහනුවරති භිච්ච මහා විහාර දහටක්, ඒ දහටේම භික්‍ුන් වහන්සේලා එකතු කරන්න එකෙතු කොට දහස් ගනම් භික්‍ුන් හසල එකතු වෙනවා. භහගතුන් වහන්සේගේ අදහසින් ආනද තෙරුන් වහන්සේ කාරටු කරනවා. සියල භික්ෂුන් වහන්සේල වේළ වනනාරාමිට රැස්සුනාම භහගතු වහන්සේ පෙරමුණේ වඩිමින්. භික්ෂ සංගරාත්නයේ පිරිවරාගෙන රජ ගහනුවරට වැඩම කරනවා. තිං ඇත්ගෝවා දේවදත්ත හාමුදුරෝ කියපු විදිටම ඇතාව සෝදානන් කරනවා. එදා පිවතනමි ආරංචයේ කනවැටනු මිනිස්සු කොටස් දෙකක් ඉන්නවා. එකත් සද්ධහ සම්පන්නේයෝ අනිත් පිරිස අසද්ධහාාවන්ත මිත්‍යා දුෘෂ්ටිකයෝ. මේ සද්ධාවන්ත සම්මාධිට්ඨික පිරිස මිහිම හිතනවා. අද බුද්ධ නාහාගැන් වහන්සේගේ. තිරිසන් නාගේකුගේ සටනක් බලන්න පුළුවන් අපටද ඉ සටනින් ලෝතුරා සම්මා සම්බුදුරජන් වහන්සේගේ මහා ප්‍රාතිහාරයකින් නාලාගිරියතා දමනේ වෙනෝ බලන්න පුළුවන් එහෙම හිතාගෙන ඒ සම්මාධිත්්ටික පිරිස තමන්ගේ නිවෙස්වල සඳලු තලවල එවගේම ගෙවල්වල වහලවල්ලුඩඒ වගේ නොයෙක් නොයෙක් තැවල ඉහල ඉහළ තැන්වල නැගලා මිනිසුදෙන් නගරදිහා බලාගෙන. අසාදධහාාවන්ත මිත්‍යා දුෂ්ටික හිතනවා නාලාගිරඇතා කියන්නේ අතිශේම චණ්ඩ සැඩ පරුෂ ඇති මනුෂ්‍යංව ගාතනය කරන ඇති මියතා භාගතුනහන්සේගි ගුණා දුරන්නේ එන්සාද ශ්‍රමණ බහවත් ගෞතුමයන්ගේ ස්වර්ණවර්ණ දේහේ කුඩු වෙනවා අදාපට බලන්න පුොළුව අපගේ පස මිතුරා පිටු දකිදිිමූ කියලා ඔවුන් සතුටු වෙනවා මොහද මේ පිටු දකිනවා කියන්න දක්වලතින අජ පච්ාමිත්තස්ස පිට්ටිං පස්ස සාම අදාපගේ සතුරා පසමිතුරා පිටු දකිනෝ බලන්න පුළුවන් පිටු දකිනව කියල කියන්නේ මේ පිට දකිනව කියනෙකට අපි පිටු දකිනව කිව්වට පිට දකිනව කියනෙකට තමයි පිටු දකිනව කියන්නේ එකන තමන්ගේ හතුරා ඉදිරියටනවට කැමතිනේ හොඳට ඉන්නවට කැමතිනේ කැමති ආපහු යනුව බලන්න ග ආපහු යනකට පේනෙ පිටන එක දුරුවල වෙනමට කැමැත්තත තමයි මින් පිටු දකිනවා කියන්නේ. ඉතින් දැන් මිත්‍යා දුෘෂ්ටික සතුටු වෙනවා අද භාග්‍යවතුන් වහන්සේ විනාශවනෝ බරණපුළවා. තින් එදා නාලාගෙරිි හස්ති රාජයා රාකල දහසයක් පෝලා ඇත්ගෝවා මෙ තුත්ත තෝමර කියන ආවුදවලින් ඇතාව කුලප්පු කරනවා. තොත්ත කියන්නේ ට විදිනවද. තෝමර කියන්න ඇතාගේ පාදියට විදිනෞද. අපි හෙන්ඩුව කියලා හඳුන්වන්නේ ආං ඒවා. ොට කනට විදිනාවද වෙනම තිබිලතිෙනව තුවාල වෙන්න නැතුව. පාදයට විදිනනාාවද වෙනම තිබිලතියෙනන තුවාල වෙන්නැතුව. තු රේම විද්ධම ඇතාට කේෙන් තියෙනවා. තුර මේ මත්වෙලායි නැතා ඉදිරියට හම්බෙන සෑම දේම විනාශ කරන්න යනවා. බුදුරජන් වහන්සේව මරණම කිය අදහස. නාලාගරියඇතට නෑනෙ නලාගිරියතාට තියෙන්නේ තමන්ගේ යනපාරි ඉදිරියට හම්බෙන හැමදේම විනාශ කරනවා කියනෙ. එකකොට ගෙවල් කුඩු කරගෙන කරත්ත විනාශ කරගෙන දූවිලිපොළොුවකාගෙන නාලාගිරියඇතා ඉදිරියට යනවා. තිගේ යනකොට අනිත් පාරිං භා්‍යතුන් වහන්සේ මේ පැත්තට භික්ෂ සංගරත්ය පිරිවරාගෙන වඩිනවා. මෙ චන්්ඩ සැඩ පරුෂ හස්තිරාජ්‍යාවදකපුූ. සාරිපපුත්ත මහරහතන් වහන්සේ භාගතු වහන්සේ ළඟට ඇවිල්ල කියනවා ස්වාමීණී පියාට කළයුතු යම්කිසි කාරයක් හිපපුදනුවත් එක ටුකරන්න මූලිකවෙන්නේ මැදිහත්වෙෙන බැඩිමහල්පුතා ස්වාමීණී නාලා ගිරඇතා දමනය කරන කාරය මම භාරගන්නන් කියලා සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ දිරිටවා ත්‍ර භාගතුන් වහන්සේ සාරිපුත නුඹල බියනොව මම බල සහිතයි මමොම නාලාගිර ඇතාව දමනය කරන්න. කියෙල සාරිපපුත මහරහතන් වහන්සේ වෙලැක්කවා. මුගලන් මහරහතන් වහන්සේාව මුගලන් මහරහතොන් වහන්සේවත් වැැලැක්කවා. ඔයි විදිර අසූමහා ශ්‍රාවකැන් වහන්සේලා මාව සියලුම අසු මහ ශ්‍රාවකැන් වහන්සේලාව භාගතුන් වහසේ වැලැක්වා. ඉටපසේ ආනන්දහාමුදුරුවෝ භාග්‍යතු වහන්සේ කිරෙහි බලවස් නේහයක් තියෙන නිසා. ආනදහාමුදුරට හිතෙනවා මුොලින් මාව මරලා. ඊළඟට භාගතුන් හන්සගේ ජීවිතය ත හනියක් කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ හානියක් නොකරත්වා මාවම මරත්වා කියලා ආනන් දහාමුදුරුවෝ, භාග්‍යතුන් වහන්සේ වලක් වදදීම භාගතු නහන්සේ ඉදිරියෙන්ගෙලි හිටගත්තා. ඒවෙලායි භාගතු නහසේ නන් දහා මුදුරට කියනවා අපේහි ආනන්ද මාමේ පෝරොතු වට්ටාසී මගේ දරී හිටගන්න පා ඉවත්වෙන්න කියනවා නමුත්. ආනන්ද හාමුදුරුව කියන්නේ ස්වාමීණි මේ ඇතා චන්ඩයි සැඩයි පරුෂයි මනුෂ්‍ය ගාතකයි අයං හත්ති ච්ඩෝ පරුසෝ මනුස්ස ගාතකෝ එනිසා ස්වාමීණී මේ ඇතා නුබහන්සේගේල් ලඟට එන්නේ නුබහන්සේ මරන්න කල්පේ විනාශ වෙනකොට නැගල එන ගින්න වගේ එන්නේ නුම්බහන්සේව මරන්න ප්‍රථමේම මාව මරලා ඉන් පසූ බහන්සේල්ළඟට පැමිනිිත්වා ක ළහිතලා නන් හාමුදුරුව ඉදිරිටීන් වැඩලයින්නේ. භාගතුන් වහන්සේ තුන්වරක් ඉල්ලීං කරක් ආනන් ද හාමුදුරී වත්වචනැති නිසා භාගතු වහන්සේ තමන් වහන්සේගේ ඉරදි බලයෙන් ආනන්ද හාමුදුරුවෝ ඉන්න පොළොව තලයෙන් මෝසවල සදහන් කරලතියෙනවා භික්‍ෂුන් වහන්සේලා අත්තරින් තහස් ගාන භික්‍ෂුන් වහන්සේලා අතරින් කියල තෙබ්වා කියලා. මොකද ආනන්ද හාමුදුරුව වලක්වන්න වලක්වන්න ඉස්සර හටිනවා. ආනන්ද හාමුදුරගේ පැමිණීම නවත්වන්න භාගතුන හසේටබේ. එති ආනන්ද හාමුදුරුවන් භික්‍ෂූුණන් වහන්සේල දහස් ගානක් පසු පස්සේ අතර මර්ගින් අතර කළේ භාගතුන වහන්සේ දැ ඉස්සරහට නානදහාමුදුරුන් ටිකක් වෙලයනවා. ඒ වෙලාවතුළ භාගතුන් වහන්සේ නාලාගිරිය ඇතාව දමනය කරනවා. ඒක අනන්ද හාමුදුරුවන් වුව. පසු පස්සෙම භික්ෂුන් හසේ අතරින් අතර කළ තියෙන්නේ ඔය අතරේ පින්වතුන ක්තරා ස්ත්‍රිය තමන්ගේ දරුව ඇකේ රඳ වගෙන මෙ නාලාගිරී ඇතැයි භාග්‍යතුන් වහන්සේ අතරින් එක පාර්ටම දිව යනවාඒ යන ගමන් ඇගේ ඇතිං බට දරුවවා ගිලිහිලා වැටිදවා දැන් දරවා බුදුරජාන් වහන්සේ නාලාගිරියය ඇතැයි අතරීන්නේ ද එක පාර්ටම වේගෙන් ආපු ඇතා ම මුලින් මතක්කරාණ භාගතුන් වහන්සේවම මරන් එෙනම කිලතායි එනවා නිවී ඉදිරයට හම්බිෙන හැමදේම විනාශකරන්න නෙන්නේ. තේවිලාවිදී දරවා දැකලා ඇතා දරුවවා දෙෙස හැරුුණා. ඒ වෙලාවි භාගතුන් වහන්සේ නාලාගිරි ඇතාට සීමා සහිත මෛත්‍රිය පතුරවල. මදුර හන්ඩින් බ්‍රක්්මස් වරයින්. ඇතට කියනවා ඇතුනි රාකල දහසයක් පොවල නුබෝ මත් කරල එව්වේ වෙන කෙනෙකු මරන්න නමි මාව මරන් එනිසා නුඹගේ පාද වෙහෙස වන්නතුව මිහි එන්නෙ කියල භාගතු නාන්සේ ආරාධනා කළා එදා බුදුරජාණන් වහන්සේගේ මිනිමේ මදුරස් ස්වරය අහපු නාලාගිරි ඇතාට සුරාමතින් මත්වෙලා හිටුපුු නාලාගිරි ඇතාගේ මත්බව තුොර වෙලා ගියා ොඩ සවගේ නාපු හස්ತಿරජිය හොඩවැල්ල පහලට ගත්තා දෙකං දෙක රජුකරග නාපු නාලාගිර ඇතා දෙකන් දෙක පහතට නමා ගත්තා බාහගෙතුන් වහන්සේ දෙසට හැරච නාලාගිර ධනහිස් දෙක පොළෝ හොවාගෙන බාගතු නහන්සේගේ දිහා බලාගිෙන හිටිය ඒ වෙලාවෙේ භාගිතුන් හන්සේ නාලාගිරි ඇතාට කියනවා ඇතු තොපො තිරි සංගති මම බුද්ධ නම් වූ ඇති නාග කියන වචනී පිනතුර යොදනවා භාග්‍යතුන් වහන්සේට නාග කියන වචනය ආමන්තරණය කරනවා රහතන් වහන්සේ ලාට නාග කියන වචනෙන් ආමන්තරණය කරනවා නාගයන්ට නාගකිීන වචනින් ආමාන්තරනය කරනවා ඇත්තුන්ට ොට මෙතන බුද්ධ නාගයන් වහන්ේ කිවෝොත් භාගතුන් වහන්සේ එගේම නාලාිර ඇතාටත් නාග කියලකි වෝතින් ඒ ඇතා අවන්ත්‍රණය කිරීම. තොඩ භාගිතුන් වහන්සේ ඇත්තර ජුත කතා කරනවා ඇතුන මා කුංචර නාග මා සදෝ දුක්කෝහි කුංචර නාග මා සදෝ නහි නාග හතස්ස කුංචර සුගති හෝති ඉතෝ පරංයතෝ. මාච මදදෝ මාච පමාදෝ නහි පමත්තා සුගතින් වජන්තිතේ පංයේවයි තතා කරිස්සසී යනකං සුගතින් ගමිස්සසී කෙල භාගතුන් වහන්සේ මිනිමි ගාතා දෙකකින් නාලාගිර තාව ආමන්ත්‍රණය කරනවා මා කුංජර නාග මාසදෝ දුක්කෝහි කුංචර නාග මාසදෝ නහි නාග හතස්ස කුංචර සුගති හෝති ඉතෝ පරංජතු ඇතරජුන ඇතුනි බුද්ධ නාග්‍යයන් වහන්සේත්ක නොගැටව යමෙක් භාග්‍යවතුන් වහන්සේත්ක ගැටුනෝත් ඇතුනිය එක දුකා භාග්‍යවතුන් වහන්සේව මරණයට පත්කරවන පුද්ගලයාට මරණයට පත්වනාම සුගතියන උුරුම වෙන්නේි නේ නහිනාග හතස්ස කුංචර සුගති හෝත ඉතෝ පරංයතෝ කිය භාගතුන් වහන්සේ ගාථාවෙන් දේශනා කරනවා මාච මදෝ මාච පමාදෝ නහි පමත්තා සුගතින් වජන්තිතේ ප්ේව තතා කරිස්සසේ යනතුවන් සුගතින් ගමිස්සසී පිකතුරි මේ ගාතා දෙක බොහෝම බලසම්පන්න ගාථ දෙක ධර්මය සඳහන් කරලා තියෙනවා මේ ගාථ දෙක කොයිතනම් බලසම්පන්න දෙකෙල කිවොත් යම් සීලවන්ත ශ්‍රාවකයේ හරයට සිිල්පුරණ ශ්‍රාවකේ අපි බයිවිෙන වෙලාවටික පාර්ට බපට ඉතිපිසුගාතාව මතක් වෙන්නේ. අන්නේම මතක්වෙන මට්ටමට හරියට කටපාඩන් කරලා තිබුණුත් මේ ගාත දෙක යම් ඇතෙක් තමංව නසන්න තමංග දිසාාවටාවොත් මේ ගාත දෙක කියලා ඒ ඇතාව දමනය කරන්න පුළුවන් බලයක් තියෙනවා. ඉච්චර බලවත් ගාත දෙකක් මේ ගාත දෙක. මා කුංජරනාගමා සඳු දුොක්කංෙ කුංජරනාගමා සඳු නහි නාග හතස්ස කුංජර සුගති හෝති ඉතෝ පරංයතෝ. මාච මදෝ මාච පමාදෝ නහි පමත්තා සුගතිං වජන්තිතේ වන්යේව තතා කරිස්සසී කියලා වංේව තතා කරිස්සසේ යනතං සුගතින් ගමිස්සසේ කියන මිනිමිගාත දෙක. තිං භාගතුන් වහන්සේ මින්නෙමේ ධර්මදේශනාව දේශනා කරාම සදහං කල තියෙනවා අසූ හාරදාහක් සත්‍යයෝ මාරගඵල ලැබුව කියලා ති අන්නේ දේශනා වහපුූ හස්තිරාජයක් කොච්චර පිනක් කරලා තියනව ඇත්ත ඉති නාලාගෙරි ඇතාගේ සියලු ශරීර පීතිෙන් පිනාගියාලෝ විශේෂම සඳන් කල තියනම මෙතන විශේෂ කාරණාව එදා බුදුරජාණන් වහන්සේ මේ නාලාගෙරි හස්තිරාජයාගේ හිසමතට අත තබලා නාලාගිරි හස්තිරාජයාගේ හිසමතට අත තබලවා ඉදිං ඒක දැකපුූ දස දහසක් සක්වලවලොලින් ආපු දෙවිවුරු අතිශේම ප්‍රීතියට පත්වනාලු එසි දුවීම දැකන රිං නාලාගිරි හස්තිරාජයක් ඒ තරමටම ප්‍රීතියට පත්වෙනවා මෙතර විශේෂ කාරණාව සඳහන් කල තිනෙනවා බැරි වෙලාවක්කත් නාලාගෙරි ඇතා තිෙරසනෙක් නොනනං මේ ධර්මදේශනාව අවසංවෙනකොට නාලාගිර ඇතා සෝතාප පත්ති පලෙහිස් පිහිතනවලු නමුත් භාගතුන් වහන්සේ නාලාගිරි ඇතාව සරණ සීලේ පිහිටවල පංචසීල ප්‍රතිපදාවේ සමාධන් කරවනවා ඉතිං එදා අති විශාල පිරිසකට ධර්මාවබෝධය කරගණ්ඩ බුදුන්සරණ යන්න මාර්ගයක් පෑදිච්චමේ නාලාගිරි ඇතාව හඳුරන්වන්න පිංහතුන ධනපාල කියලා ලාගිර තාට කියන තවත් විශේෂ නමක් තමයි ධනපාල කියන නමින් හඳුන්වනවා ඇති මේ නාලාගිරි හස්තිරාජයා එදා බුදුරජාණන් වහන් සේව අත හැරලා නැවතත් ඇත්ගාලලඟටම යනකන් ගිහිලතියෙනවා කලක කියන්නේ බාගතුන්හන්සේ දිහාවට හැරීගෙන පසු පසේ ත හිතන්න කොම මේ බුදුන්සරණ ගියපු තිරිසන් ගත සති භාග්‍යතුන්හන්සේ කිරහි ොනතන ශ්‍රද්ධාවක් තිබුණද තිරිසන්ගත සතාටත් ච්චර ශ්‍රද්ධහාවක් තියෙනවනං බුදුන්සරණ ගියපු හිතන්නකු මනුෂ්‍ය සත්‍යය වෙච්චා අපිට කොච්චර ශ්‍රද්ධහාවක් තියෙන ඕොද කියලා නොත්මං ඒයි නිත්‍රම සිහිපත් කරන්නේ ගොඩක් කලාවට අපි බුදුන්සාරණ ගියා කියලෙකිවට අපි හරියටම බුදුන්සරණ ගියාද කියලා අපි හිතතුළ ප්‍රශ්නයක් තියෙනවා අපි භාගතුන් වහන්සේ න්ඳුරන්නේන ාගතුන් හන්ස ළඟට අන්න වන කොහොමද කියලා අපි දන්නේන ඒ ාගතුන් හන්ස ඟ අපි හැර වුණු කහොද ල අපි ද න්නේන ති මිවැනි කාරණනා ගොඩාක් තියෙනවා හිතන්න තේනිසා මේ කාරණාවල් හිතට නගාගෙන අපේ පංවතුන් විශේෂයෙන්ම බාග්‍යතුන් වහන්සේ අඳුන්නගෙන බුදුසරණ යන්න අපි ගොඩාක් කලාට බුදුසරණ යන කියලා ගිහිල්ල තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ න්ඳුරගෙෙනනනිව භාගතු වහන්සේ අඳුරගත්තම අපිට භාගතු වහන්සේ කිරි අප්‍රමාණ ශ්‍රද්ධහාවක් අපේ හිතුළ ූපදිනවා තිංඒ භාගතුනහන්සේ අඳදුුරගන්න නං අපට තියනෙ භාගතු වහන්සේ ගිගුණහනක. තිෙන් නාලාගිරි හස්තිරාජයා ඇත් හලට යනකම්ම ගිහිල තියෙන්නේ පසු පසින්නං. පිහතුන ධර්මයා හලා බුදුගුණවඩන අපිට කොයි තරම් ශ්‍රද්ධාවක් භාගතු හන්ේ ළගේ දලනෙ කොට තියෙන් ඕනද. නොත් සමහර කකිෙනෙ. අඩුගානේ විහාරෙන් එලියටන කොටත් පසු පසින්ෙන්න්නේන්නේ. මහසැයි පඩිපෙලෙන් බහහින කොට තිංකටවත් පසු පසිෙන්දිනන්නේ. එතරම් ශ්‍රද්ධාවක්වත් අපිළගන්න තිතර. නාලාගිරි හස්තෙරාජ ඊට වඩාභාගතුන් වහන්සේ වඳදුරගෙන තියෙනවා. ති විශේෂය අපේ පැරණි ග්‍රන්තියක් තියෙනවා ඒ ග්‍රන්ථයේ විශේෂයම සඳහන් කල තියනම අනාගතයේ පහලවන සම්මා සම්බුදුරජන් වහන්සේලා දහ දෙන්නේෙකුගේ නම් ඒත් නම් දහයි අත්තරයේ විශේෂයම සඳහන් කරනවා මේ අනාගතයේ පහළවන මේ තිස්ස නමින් බුදුවන සම්මා සම්බුදුරජන් වහන්සේ නම බවට පත්තින්නේම නාලාගෙරි හස්තිරාජය කියලා ධනපාලහෙවක් නාලාගිරි හස්තිරාජය ක බුදුවරු දහනමගෙන් නමවෙෙනට බුදුවෙන් නින සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෙස මේ මහා බෝධිසත්යෙක් ලෙස තමයි මේ නාලාගිරි හස්තිරාජ්‍යාව දක්වල තියෙන්න්නේ එවන අපිට ඒ නාලාගිරි දමනිය තුළින් මේ භාග්‍යවතුන් වහන්සේගේ අප්‍රමාණ ගුණයක් අපට හඳුන ගන්න පුළුවන් වුණා ඒ භාගතුන් වහන්සේ කිරහි ශ්‍රද්ධහාව අපි හිතුළ උපදවගන්න පුළුවන් වුණා තින් එසේ භාගතුනාහන්සේ අඳුනාගෙන නිවැරදිව බුදුන් සරණයන්න භාගතුන් වහන්සේකිරි අප්‍රමාණ ශ්‍රද්ධාවක් උපදබගන්න පින්වත් හැමදිනාටමම උතුම් සද්ධරම දේශනාව උපකාරවේවා කන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා ඔොඳ එමන අදදවසේ මියුතුම් සද්ධර්ම දේශනාව මේ විද්‍යට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් සන්නවේදනය කරන්නට දායි කළලා කටයුතු කළෙන්නේ ගිරියෝල්ල ඉහිරනාරංගමුව පදිංචි ආරය දමියන්ති මහත්මියඇතුළු පින්ගන්ත පිරිස ති විශේෂමය ඇත්තුූ බලාපොරොත්තු වෙනවා පරෝගියපු ආරයේේ සස්වාර්රි ස්පු හමි පියානන්ටත් එවගේ මාරේ ශ්‍රියයාල්ලත්තා වැඩිමහ සොහ විරයටටත් පින්ං අනුමෝදන් කරන්න එමන අපත් දවස රැස් කරගතු සියල්ලොම පින් එ දෙපලට අනුමෝදන් කරමු එපින් අත් දෙපලට මේ පින් අනුමෝදන් වේවා පියානන් සහෝදරිය ප්‍රධාන්න මිය පරලෝගියපු සසරෙස් සියලුමේගේ ඥාතින් මේ පිින් අනුමෝදන් වේවා ඒ හැමදිනාගේම සසර ගමන සුවපත්වේවා ප්‍රර්ණනය බෝද්ධයකින් චතුරාර් සත්‍ය ධර්මයාව බෝධ වේවා යපිසාදෝ කියාපින් අනමෝදන් කරමු. ඒවගේම සුජීවත්තු සිට නාදරනයේ මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා එතුමටත් නිදුක් නිරෝගී සුවපත් භාාවිය කායික මානසික සුවපත් භාාවිය සැලසේවා කෙලාප්‍යාශිරුවාදයේ කරනවා. ඒවගේ දයිකත්වේ දැරු ආරේ දමයන්ති මහත්මියටත් මේ ධර්මදානෙමි පින් අනමෝදැන් වේවා ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ධර්මශ්‍රවනය කරනට මාර්ගගේ පාදාදීලා දායකත්යේ දැරීමේ ආනුභාාවන් එතුමියයටත් මේ බුද්ධ ශාසනය තුළ බොහෝ පාර්මී ධර්මි පුරන්නට බොහෝ පින්දහම් කරන්න ශක්තිය ලැබේවා එතුම මේගේත් සිිල් බලාපපුරතු අපික්ෂාසයල මුදුන් පත්දේවා එතුමිය ප්‍රධාන ඔබා පැහැමදිනාටමත් කැටිමකාල්ලෙකින් පහසුමාකාරයෙන් සුකසාගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර් සති ධර්මයාව බෝධ කරගන්නට මේ උදාර කුසලානි සංසධර්මය පාරමී ධර්මයක් මවේවායි සාධ සාධ සාධೂ කියා පාර්ථනා කරගමු ආකාසටටහා చुබුම්මට්ටහා දේවානාග මहिද්දිිකා පුഞഞන්තගను දිත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රਖන්තු සම්මා සම්බුද්ධ සාාවකන්